ආයුබෝවන් යාර ආයුබෝවන් සුබ දවසක් සද්දේ ඇහෙනවද එහෙම හරි දකින්න ලැබීම හරි සතුටක් අනිවාර්යෙන්ම මොකද දැන් ෂෝස් නැති නිසා අපිට රසිකයන් අතරට යන්න විදියක් නැහැ අපිට හැමෝටම කලාකරුවන්ට අපි හැමෝටම නෑ අතර මේ මේ අතර මේ වෙනදේ මේ හරි මේ හොඳ දෙයක් ඒ කියන්නේ දැන් අපිව දැන් ස්ටේජ් එකේ දකින්නත් නෑ අපිව දැන් සාමාන්‍ය අතර මේ දැන් ෂෝස් අඩුයි ඒ නිසා මේ මේ ශාස්ත්‍රයෙන් මේ කරන වැඩි අතරම හරි ලස්සන මේ 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 වැඩක් මොකද අපිට 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 ආදරය කරන රසිකයන් අපි බලා ගන්න පුළුවන් නේද එහෙම ටිකක් මේ වැඩේ හරි ලස්සන වැඩේ බොහොම ස්තුතියි යගේ කිරීමට ඇත්තටම හරි සතුටුයි රෝස් දැන් ෆ්ලෑෂ්බැක් අපි මෙහෙම හඳුන්වා දෙමු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඉස්සරහා ප්‍රශාන් මැදින් ඉන්නකොට මේ පැත්තෙන් තමන්ගේ ජවනිකාව උඩරෙම කරන චරිතයක් තමයි රෝස් සාලේ කියවන්නේ කියන්නේ දැන් අමුතුවෙන් කියන්න දැන්නේ අපි ඉතින් ශානා ස්ටොප් නයිට් එතකොට මේ ගබ්ලාස්ට් මේ හැමදැනම ඉතින් ෆ්ලෑෂ්බැක් නම කියවෙනවා ඉතින් ඒ ජාත්‍යන්තර වේදිකාවට පයිතිව චරිතයක් රෝස් සාලේ කියවන්න ඉතින් රෝස් මේ කොහොමද මේ දවස්වල ජීවිතේ ගොඩක් ගෙදෙට්ටලා ඉන්නවා උනාට අර මේ ගෙදෙට්ටලා හිටියට මේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගෙදෙට්ටලා ඉන්නේ ගොඩක් ට්‍රයි කරනවා ට්‍රයි කරාට මේ 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 උදේට සාමාන්‍යයෙන් මට අර ගෙදෙට්ටලාම තනිකර ඉන්න දෙන්නේ නැහැ මම අර අර කරන දේවල් තියෙනවානේ මේ මේකට යනවානේ කිං සීන් එක මම කියන්නේ මේක නවත්තන්නම හිතෙන්නේ නැහැ පොඩ්ඩක් ඒකට යනවා ප්‍රැක්ටිස් කරනවා ඩේලි ප්‍රැක්ටිස් කරනවා වොයිස් ට්‍රේනින් වෝකල් ට්‍රේනින් එක ඩේලි කරනවා ඉතින් එච්චර තමයි ඉතින් වැඩි දෙයක් වෙන්නේ නැහැ මොකද මුකුත් කරන්න එළියට යන්න බෑනේ ඉතින් වැඩකට බෑනේ ඔව් පරිස්සම් වෙලා ඉන්න හරිම නිහතමානී චරිතයක් ගිලන් අනිවාර්යෙන් මතක් කරනවා ශාපේ වැඩක් කිව්වා බොහොම සුදුසුයි ඒ වචනෙට බොහොම සුදුසුයි මොකද සමහර අය අපි එක කතා කරන්නේ නැතුව මේ ඒ ප්‍රශ්න කියනවා ඌගේ ලොකු කම ඌගේ ඉන්න ෂෝ එක එල්ල වෙන චෝදනා නමුත් දැන් ඔය කියපු වචනෙට බොහොම සුදුසුයි මම එහෙම කෙනෙක් නෙමෙයි මම මට කතා කරන ඕන කෙනෙක් එක කතා කරනවා ඒ කියන්නේ එහෙම ලොකු කමක් ඕනේ නැහැ මොකද අපි සාමාන්‍ය මිනිස්සුනේ මේ කියන්නේ මට මගේ මොකක් හරි වාසනාවකට මගේ මොකක් හරි වාසනාවකට මම ෆ්ලෑෂ්බැක් කියන බෑන්ඩ් එකේ මම සිංගල් කෙනෙක් වෙලා ඉන්නවා නමුත් මගේ සමහරට අනිත් මිනිස්සු අතර කිසි වෙනසක් නැහැ මට නම් මට ෆ්ලෑෂ්බැක් කියන කතාවල්ලේ මම සාමාන්‍ය මිනිස්සෙක් පයි ගහලා ජීවත් වෙන පොළොවේ ආ රෝසයි කියන්න ඕනේ ශානිකාව අනිකසේකට අපේ බේබි ශානිකාක කමෙන්ට් එකක් දානවා මගේ බොක්ක කියලා ඔන්න මෙවලාවේ ලයිව් එක බලන්න අපේ මොනයි අද සෑහෙන ප්‍රතිචාර මේ Facebook live එකේ ඒක අපි හිතනවා මොකද මේ ඇත්තටම අර මේ මේ අපේ රෝස් කිව්ව තේරම මං පුංචි දෙයක් එකතු කරන්න කැමති මේ ඇත්තටම කලාකරුවෙක් විදිහට පොළවේ පය ගහලා ඉන්න චරිතය තමයි රෝස් අද කියවන්න කියන්නේ අපේ ගම පෞද්ගලිකව වඩාත් මොකද විශේෂම ශාත් එක අපේ ABC මාද ජාලයත් එක්ක බොහොම ලින්ක් අතුයි අපේ ශායතන සම්මස්තර ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා ඉතින් ඊට පස්සේ අපි විශේෂ ශා වැඩක් කරොත් අනිවාර්යෙන් එතන ඉන්නවා මේ අපිව පේනවා ඇහෙනවා නේද රෝස් ඇහෙනවා ඇහෙනවා හොඳට ඇහෙනවා පේනවා හරි එහෙනම් මේ ගොඩක් දේවල් කතා කරලා මේ ඉන්න කරේ ඔයා ශායකින් ඉන්නේ ශායකින් ওই වැඩක් කරොත් තමයි හොඳට පේනවා හොඳට ඇහෙනවා ප්‍රශ්නයක් නැහැ නේ ඉතින් සින්දුවක් කියමුද ඔයාව ලයිව් අපි අරගෙන ඇවිල්ලා සින්දුවක් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක් එහෙනම් සින්දුවක් කියමු නේද ඔක කියන්න ඕනේ කියන්න ඕනේ අනිවාර්යෙන්ම සිද්ධාක් මේව කියන මම කියන්නම් ඉස්සෙල්ලාම මේ ඒකේ මට කෝඩ් එක මතකක් නැහැ සින්දු වචන මතකක් නැහැ කාලෙකින් කියලත් නැහැ මේ ඒක මම ගොඩක් අය රික්වෙස්ට් කරනවා ඒකේ රීමේක් එකක් කරන්නකෝ එහෙම කියියේ ඒක රොෂාන් අයියා තමයි ඒකේ මියුසික් කරේ ඒක අයෝධ්‍ය ප්‍රනාන්දු අවන්ත ප්‍රනාන්දු තමයි ඒකේ ලිරික්ස් කරේ රටා තියලා හැමදෙම මගේ සිත් මලුවේ වචන හරියට මතක නැහැ මම ගොඩක් කියන්නම් අපි ආරාධනා කරනවා ගායනට වෙන්න රොස් අලගේ වන්න අඩුපාඩු දී මේ গিටාරයක්වත් නැතුව මම මේ කියන්නේ ආ ඒකට කොහොමද රටා තියලා එමෙත පෝ මගේ හිත මලුවේ අපිලි වෙලට සක්මන් කළ සුදු මණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ තාමත් හැටි වෙලා මගේ හිත වැළපේ නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා ලියන්න බැරි තරමට පන් හිඳ ගෙවිලා අතරින් පතරට සුදු වෙන කිස් දැකලා තුරුණු හිතට තනිකම ගැන දුක හිතුණා
රටා තියලා හැමද පූ මගේ හිත් මඩුවේ අපි නිවලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොරු රහසේ තාමත් හැටි වෙලා මගේ හිතවල පේ රයිට් ඕකේ හරිම ලස්සන මේ සම වැදුනා වගේ වට මම කැමති දැනගන්න දැන් රෝස්ට සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නවා රසිකයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වැඩිපුරම කාන්තා පාර්ශවයේ අවධානය වෙලා තියෙනවා මට මට ඒව නැහැ මට වැඩිපුරම ඉන්නේ මගේ මගේ ෆෑන් බේස් එකේ වැඩිපුරම ඉන්නේ කොල්ලෝ කොල්ලෝ ඉන්නේ කොල්ලෝ ඒ කියන්නේ උන් දන්නවා කියන්නේ මගේ ෆිට් කොල්ලෝ ඉන්නේ මට අපි කැමති දැනගන්න දැන් රෝස් කොහමද පදිංචිය කොහෙද ගෙවල් කොහෙද කවුද ඉස්කෝලේ ගියේ අම්මා තාත්තා ගෙදර පරිසරය පවුලේ විස්තර මගේ මම 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 මගේ ගෙවල් තියෙන රාගම පියර්ලන්ද රාගම එතකොට මගේ මගේ ඉස්කෝලේ කඳාන මැසනට් විදුවල කඳාන ඩි මැසනට් එකෙත් ගොඩක් අය ඉන්නවා හොඳ හොඳ තැන්වල මලත් ආඩම්බරයි ඒක මගේ ගෙදර මායි මගේ වයිෆ් මගේ බබා අම්මා තාත්තාත් ඉන්නවා ඔව් නෑ බෑ කියලා කියන්න බෑ. එතකොට තනි වචනෙන් උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. ආ ආ ආ ආ. කොච්චරලා වැඩි යනවද? යනවද? නෑ නෑරිය. ආ ආ ආ ආ. ෆෝනේ අනිෆෝනේ ළඟට අපි ගමු. හවස 3 විනාඩි 5යි වෙලාව රයිට් ඕකේ අපේ ෂායිෆ්ල් කුල් ස්පොට් අපේ අන්තිම පැයට මේ අපි ආවිලා තියෙන්නේ අන්තිම පැය වෙනදික පටන් ගන්නකොටම ටීනා අපි හැමෝම දන්න ආදරය කරන ලංකාව ඉන්න ජනප්‍රිය තරුවක් වොන්න මේ පැත්තට පායලා තියෙනවා දැන් ඔයාලට බලන්න පුළුවන් මේ කවුද කියලා ෂායිෆ්ල් අපේ ඔෆිෂල් ෆෑන් පේජ් එකේ පැත්තට ගියොත් එහෙම ඔන්න අපි දවල් 12 ඉඳන් කිව්වා 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 අද අපි වුණා බෑ ගේම් එකට එනවා ගොඩක් ආදරය කරන දන්න කියන රෝස් අලගියවන්න මේ වෙලාව වෙන ශාපෙම අපේ ඔෆිෂල් ෆෑන් පේජ් එකේ ලයිව් එකේ නෝ ලයිව් එක බලන්න පුළුවන්කම තියෙනවා දැන් ඉන්නවා මේ විදිහට අපිත් එක්ක ලයිව් කතා කරන්න අයිබෝන් අයිබෝන් රෝස් අයගේ වන්න අයිබෝන් අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් එසේම වේවා එසේම වේවා එසේම වේවා තරම මේ වොයිස් එක අහන්නත් හරිම ආසයි මොකද ප්‍රසංග වේදිකාවේදී අපිට ඇහෙන වොයිස් එක දැන් මේ වෙලාවෙ ගන්න අහන්න විදියක් නැහැ මොකද ලංකාවේ හැමතැනම ප්‍රසංග නැහැනේ හැබැයි මෙහෙම හරි රසිකයන් අතරට අපිව රෝස්ව අරගෙන යන්න අපිට ලැබීමත් ලොකු සතුටක් සහ අපිටත් හරිම ආසයි වොයිස් එක අහන්න ලැබීමත් ඉතින් කොහොමද ජීවිතේ ජීවිතේ ඉතින් මේ ටිකේ වැඩි ඇත්තටම කියන නම් කාලයක් ගොල් නැහැ මොකද ෂෝස් නැහැ පෞගේ ටිකේ වෙරින් ස්ලිප් අප්ලේ කරන්න ඉතින් ඒවත් ඊයේ යෙන් අන්තිම දවස නැවතුණානේ දැන් දෙන්න තුනෝ ඒ නිසා ඉතින් කාර්ය බහුල නැහැ ඉතින් ජිම් එකට පොඩ්ඩක් ඉතින් මේ මාස්ක් එකේකුයි අර මේ ෆේස් ෂීල්ඩ් එකක් තියෙනවා මේ ෆේස් ෂීල්ඩ් එකක් දාගෙන ඔය ජිම් එකට ගිහිල්ලා වර්ක් අවුට් කරලා පැය කමාර දෙකක් විතර කරලා ගිහින් ටයිල් ඉතින් ගෙදරම තමයි වෙන කොහෙවත් යන්නේ පරිස්සමලා ඉන්න හරි ඒක තමයි වෙන්න ඕන පරිස්සම පරිස්සම කියන පරිස්සම වෙන්නේ දැන් අද දවසේ මේ කෝල් ස්පොට් තුලින් රටුණු ලෝකෙටම ඇහෙන්න Facebook live එක තුලින් ලෝකෙටම බලාගන්න මේ අවස්ථාවට ලැබුණා මොකද දෙන්නේ ස්පොට්ටක් ආය කියන්නේ මොකද දැන් ෂායිෆ්ල් තුලින් රටුණුම ඇහෙන්න කතා කරන්න Facebook live එක තුලින් ලෝකෙටම ඇහෙන්න බලන්න අවස්ථාවක් මේ අවස්ථාව ලැබුණා මොකද මේ අවස්ථාව ගැන ඉතින් ආ ඒ කියන්නේ මම මං ඇත්තටම සතුටුයි මොකද දැන් මේ يعني මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම දැන් අපිව කියන්නේ ගොඩක් සමහරට කෝල්ස් එනවා ෂෝ පටන් ගන්න කවද්ද අයියෝ ඕගොල්ලන්ව දකින්නවත් නැහැ ඉතින් පුදුමකින් ඉන්නවද ඔයාලා. ඉතින් මම හිතන්නේ මේ වගේ මේ ෂායිෆ්ම් කරන මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වැඩසටහන ගැන හරි සතුටුයි. මොකද මේ අපිට අපිව බලන් ඉන්න මං කියන්නේ අපි කියලා මීන් කන්නේ කලාකරුවන්ට ආදරය කරන රසිකයන් කලාකරුවන් දකින්න හොඳ අවස්ථාවක් සලසලා දෙනවා. ඒගොල්ලන්ගේ හඬහඬ ඒගොල්ලන් ඇත්තටම මේ රේඩියෝ ගැන කලාවෙන් දැන් ඒක පොඩ්ඩක් ඔප්පට ගිහිල්ලා නේ මේ මේ ඒක ඒක හරි ලස්සන වැඩක් මේ කරන්නේ.
රයිට් අපි වන්ට විනාඩියක චැලෙන්ජ් එකක් මේ සියල්ල මැදින් අපි දෙන සූදානම වෙනවා ඔහු නෑ දැන් මම මේමයි මම මම දැන් ලෑස්ති වෙනාට ඉතින් මම දන්නේ නැහැ මගේ හිත ලෑස්තිද කියලා බලපු ඉතින් නේද හිතත් ලෑස්ති කරගෙන අපි ගේම් එකට යමු මම තරණි කොන්දේශික මතක් කරන්නම් ඔහු නෑ බෑ කියන වචන තුන කියන්න බෑ අපේ තරණිදී එතකොට තනි වචනෙන් උත්තර දෙන්න බෑ ඒකම වචනේ තුන් පාරක් කියන්න බෑ තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ එළියන භාෂාවෙන් කතා කරන්න හරි ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ කතා කරන්න අපි නෝමල් විදිහට කතා කරගෙන යමු සාමාන්‍ය විදිහට මම බත් කෑවෙමි එහෙම බෑ හරි අපි එහෙනම් කතා කරමු අප්පා මේක නම් ලේසි වැඩක් නෙමෙයි හරි නෑ බය වෙන්න බය වෙන්න මට ඉතින් එක ප්‍රශ්නේ එක වචන තුන් පාරක් කියයිද කියලා සාමාන්‍යලුත් කතා කරගන්න හරි උතුරයි अयोर जीवित सुंदर मके जीविते मके जीविते निंद अत मत उरुमने तवत हित रवतन पे ओप मके लंगने ओप मत इनने एंडिल मत कंदुलुतने राइट ओके अभी मैंने मैं सिंगल आटे देना अभी गाने मैं सिंगल भी आटे देना ऐनो आद मुकद्दम ही सिंगल ओमिन शा ये सिंगल थैंक यू बहुत दुन्नट थैंक यू आ थैंक यू ये सिंगल बहुत ये सिंगल दुन्नट थैंक यू ओके अभी वो ऐनो वाली है तो रोज ऐनो ऐनो मटा वैरदी लाने मुकद्दम अरे कोल्ले का कट्टूना होटल दिला आई कमाने 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 मैं मामा किंगले वो का मेहमाने वैडी देंग वो कट देंग हम वो हम दे इतना मिमी अरे वो एक के इन्ने तानी वाचने किए ना उसी प्रैक्टिस कर मंग 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 अत्तर में उन्हें बैग करो फर्स्ट टाइम मिला नॉल आह बड़ी कारी कर लो मने नहीं गीते वगे सीन कर लो देनो रोहित थैंक यू सो मच
35-40 වගේ කියන්නේ උදේ රෑ එහෙම එහෙම මට ඉතින් ඒ දවස්වල මම හරි ආසයි ඒගොල්ලෝ කියන්නේ ප්ලේ කරද්දී ඒගොල්ලන්ගේ අනිත් 3 පීස් වලට වඩා කියන්නේ හරි සද්ද වෙනස් මම ඒගොල්ලෝ ප්ලේ කරපු එකකට දෙකට ගිහිල්ලා තිබ්බා මං සහභාගී වෙලා තිබ්බා මගේ යාළුවන්ගේ හරි වෙනස් ඒ කියන්නේ ෆුල් බෑන්ඩ් එකක් ගන්නවා වගේ ඇහෙනවා ඊට පස්සේ මම දැම්ම ෂෝටි මට ආසයි ඒ වගේ සින් කරන්න පස්සේ ඒගොල්ලෝ මට ඇවිල්ලා ගෙදරට එල කතා කරා මේ මල්ලි සින් කරන්න එක්ක හොමුම් ගිහලා ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධව අවුරු 3-4ක් ඉද්දි මට ෆ්ලෑෂ් බෑක් එකකට ආරාධනාවක් ආවා ඉතින් එහෙම තමයි සම්බන්ධ වුනේ මම මගේ ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකට මම සම්බන්ධ වෙන්නේ ඒ වගේ විදියකින් තමයි ඉතින් ආත්පස්සේ පස්සේ නිකන් කරකෝල අතරියා වගේ ඒකේ තියෙන දේවල් නෙමෙයි මේකේ තියෙන කියන්නේ වෙනස්ම අත්දැකීමක් ඒක මගේ ජීවිතේ මම මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් තමයි ෆ්ලෑෂ් බෑක් කියන්නේ දැන් ෆ්ලෑෂ් බෑක් පටන් ගන්න කොයි කාලෙද වගේද ඔයාලා ජොයින් වෙන අවස්ථාවක් ලැබෙන්නේ කොහොමාරි ෆ්ලෑෂ් බෑක් පටන් ගන්න අපි අවුරුදු 25ක් පව කරානේ එතකොට ඒකෙන් ඒ 25 පව කරලත් මම හිතන්නේ දැන් අවුරුදු 2ක් 3ක් විතර ගිහිල්ලා මට මතක නැහැ හරියටම දවස් ෆ්ලෑෂ් බෑක් පටන් ගත්ත නමුත් මම සම්බන්ධලා මේ අගෝස්තු 31ට අවුරුදු 18ක් අවුරුදු 18ක් මේ අගෝස්තු මේ මාසෙ 31ට අගෝස්තු අවුරුදු 18ක් අගෝස්තු මාසෙ මතක ඕ මාසෙ ඉතින් ඇයි දෙයිය හමුදුරේ මාසෙ මතක නැහැ කියන්නේ දැන් මේ අපිට මේ ඇද්දි ආයේ සති ගාණක් මාස ගාණක් ගෙවල් වල ඉන්නවා ඉතින් ඔහේ ඉන්නවා ඉතින් හරි රෝසයි දැන් ඔයා මේ ඇවිල්ලා තියෙන ගමන ගැන මේ සංගීත ශ්‍රේෂ්ඨය එතකොට ඔයාගේ අපේ බෑන්ඩ් එකත් එක්ක මේ ආපු ගමන් මග ගැන ඔයාට මොකද හිතෙන්නේ ඒ කියන්නේ මම කිව්වා මගේ ටර්නින් පොයින්ට් එක කියලා ජීවිතේ එතකොට මම ඒකේ මාර විදියට මං ඒ බෑන්ඩ් එකේ ඉන්න ගමන් මගේ ලයිෆ් එකත් ගොඩාක් ස්ටේබල් වුණා මම සක්සස් මගේ මම ඒක නිසා මම ඒ කියන්නේ මම දැන් ඒකෙදි මම එතෙන්ට ගිහිල්ලා මම ආයේ වෙනම මියුසික් ඉගෙන ගන්න ගත්තා මොකද ඒ බෑන්ඩ් එකක් කියන්නේ ඒක ලොකු ස්කෝලයක් වගේ ඒක ලොකු කම්පැනි එකක් ඒකේ නිකන් අර නිකන් කරන්නම් වාලේ කරන තැනක් නෙමෙයි එතකොට ඒකට ගිහිල්ලා ගියාට පස්සේ තමයි මට හිතෙන්නේ මම ස්කෝලේ කරලා තිබ්බේ නැහැ මියුසික් මම ආර්ට්ස් කරේ නමුත් බෑන්ඩ් එකට ගියාට පස්සේ තමයි මම මියුසික් ඉගෙන ගන්න ගත්තේ ඉතින් ඒ පැත්තෙන් මම යමක් ඉගෙන ගත්තා ඊට පස්සේ මගේ ආර්ථික මට්ටමින් මම ඒ දෙයක් මට මම අද ගියක් හදාගෙන මං මානෙත් ත්‍යාගෙන එහෙම දෙයක් කරගත්ත මං මේ පැත්තෙන් සක්සස් වුණා. එතකොට අර ඒ වගේ ගත්තම ඇත්තටම ආපස්සට හැරිලා බලපුවම ඒ කියන්නේ ෆ්ලෑෂ් බෑක් නිසා මගේ ලයිෆ් එකට එකතු වෙච්ච දේවල් හරි ගොඩයි. ඒ කියන්නේ මාව හිටපු තැනින් ගොඩක් උඩට උස්සලා තිබ්බ තැනක් තමයි ෆ්ලෑෂ් බෑක් කියන්නේ. හරි සතුටුයි ලයිෆ් එක ගැන. විදේශ සංචාර කතා කරොත් සාමාන්‍යයෙන් රටවල් කීයක් විතර ගිහිල්ලා තියෙනවද? දැන් රටවල් 22ක් 23ක් විතර මං ගිහිල්ලා තියෙනවා. ඔව්. රටවල් 23ක් විතර ගිහිල්ලා. ඉතින් මම මේ ෆ්ලෑෂ් ආදී ඉතින් අපේ රොෂාන් නැගේ තාත්තා අපේ මැනේජර් ඩොනල්ඩ් සයිරස් ප්‍රනාන්දු යාවත් යාගේ රොෂාන් නැයියාව ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනේ ඉතින්. ඒ දෙන්න නිසා තමයි නේද ඒගොල්ලෝ හදපු බෑන්ඩ් එක නේද? ඒකේ මමත් ඉන්නවා. හරි. අපි කියන්නේ ෆ්ලෑෂ් බෑක් නිසා තමයි රෝස් ගන්නෑ ඒක හරි නමුත් මම කියන්නේ සමහර විට නෙමෙයි අපිට වඩා ගොඩාක් දක්ෂ අපිට වඩා අපිව කෙලිමුකොත් අපිව කරේ තියන් සිං කරන එහෙම මිනිස්සු ඉන්න පුළුවන් හැබැයි අර එහෙම ඉන්න පුළුවන් අපිට වඩා දක්ෂව ඉන්න පුළුවන් හැංගිලා ඉන්න පුළුවන් අර මම කියන්නේ මොකක් හරි දෙයකට වාසනාවක් කියලා දෙයකුත් බලපාන උතන අනිවාර්යෙන්ම වාසනාව හැදියාව හැකියාව හැමදේම බලපාලා තමයි ඉතින් උතෙන්ට එන්නේ දැන් මම කියන්නේ මට ඕන වුණා බෑන්ඩ් එකට ගියාට පස්සේ ඒ කියන්නේ මට ඕන වුණේ මගේ සිංගින් ටැලන්ට් එක විතරක් මේ එළියට දාන්නේ මට ඕන වුණා හැමදාම ඒ කියන්නේ අඳින ඇඳුමක් වුණත් මට වෙනස් විදිහට ඉතින් මම ගොඩක් ගියාම අපේ ටුවර් ගියාම ඇඳුම් ගන්න ඒ ගත්තා මිහින් ඇඳුමක් ගත්තත් ඒකේ මොකක් හරි එක පොකට් එකක් වෙනස් කරනවා නැත්තම් පොඩි රෙඩ් ලයිට් එකක් ගහනවා ඔහොම වෙනස් කරලා අඳින්නේ මම හැමදේසෙම කැමති වෙනස් හිතා ඒතර මම මට ඕන වුණා මං ඉන්නකම් බෑන්ඩ් එකේ ඉන්නකම් මොන කියන්නේ මොකක් මොන ප්‍රශ්න තිබ්බත් ඒ කියන්නේ මට නිදි මරලා වුණා මට ඕනකම තිබ්බා ජිම් එකකට යන්න ඒ විදිහට ඇඟක් මේන්ටේන් කරගන්න ඉතින් මං හිතනවා මට ඒ දේ තියෙනවා කියන එක දැන් මං හිතන්නේ අපේ ෆීල්ඩ් එකේ සමහරට අමාරු ඒ වැඩේ කරන්න රෑ ෂෝ එකක් ගහලා එල උදේට ජිම් යන්න හරි අමාරුයි නමුත් මං ඒක අමාරු වුණා මේ කාලේ කොහොම හරි කරගෙන යනවා ඉතින් ඒ කියන්නේ
මේ පිළිවෙල කියන දේ එහෙම නැත්නම් ඔයාලට යම්සි මේ රොස්ට වෙනම චරිතයක් ආරෝපණය වුණේ ෆ්ලෑෂ්බැක් නිසා කියලා කියන්නේ නෑ ඒක මගේ පෞල් පසුබිම නිසා මගේ ස්කෝර එක දිනනවා මගේ පිළිවෙල හැදිසා හැදියාව එතකොට ඒක මහාංග උපකාරයක් වුණා ෆ්ලෑෂ්බැක් එකට සම්බන්ධල වැඩ කරද්දී මොකද රොෂාන් ප්‍රාන්ත කියන්නේ අනිවාර්යෙන්ම ඒව 100%ක් බලන මංසෙ හරි අමාරු වැඩ කරන්න ඒක ඒක තරත රොෂාන් නෑ කියන එක يعني මම 10ක ප්‍රැක්ටිස් නම් 9:45 කටුනේ ඉරි දැන් ෂෝ එකකට කවදාක්වත් මම ගොඩාක් දුරට මම ෂෝ වලට මම මගේ වෙහිකල් එක වෙනම යන්නේ එතකොට රොෂාන් නෑ 6ට ඉන්න ගොත් මට ආයි කියන්නේ නෑ ආය හැරිලා එල්ල කෝල් එකක්වත් දෙවිලි නෑ එයා දන්නවා මං 5:45 5:50 වෙදි එතන කියන එක ඒ වගේ ලොකු විශ්වාසයක් තියෙනවා මං ඒ අර මං මට දුන්න මේකෙන් විශ්වාසය රැකලා මං වැඩ කරලා පෙන්නලා තියෙනවා उदाहरण ඒක හොඳ උදාහරණයක් මේ වෙලාවේ අපි ලයිව් එක බලන් ඉන්න කෙනෙක්ට උනත් හොඳ උදාහරණයක් ඒ වගේ දේවල් ආදර්ශයට ගන්න ලැබීම ගැන අනිත් සංගීත කණ්ඩායමවල ඉන්න ශිල්පීන්ට හොඳ දෙයක් කිව්ව පොත ගොඩක් කට්ටිය වෙලාවට යන්නේ අපි දැන් ඕගොල්ලෝ උනත් කවුරු උනත් වැඩ කරන දැන්ට අපි වැඩ කරන දැනින් දෙයක් බලාපොරොත්තු වෙනවා විතරයි අපිට පඩි වැඩි කරන්න ඕනේද අපිට මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ කියලා කෑ ගහනවා විතරයි හැබැයි අපේ පැත්තෙන් ඒ වැඩ කරන දැන්ට ලොකු දෙයක් වෙන්න ඕනේ එයාට අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනේ. අපේ ජොබ් එක අපි 100%ක් කරොත් තමයි යා අපිට දෙන්නේ නේද? අනිවාර්යයෙන්ම. රයිට්. අපේ කතාවේ තව එක තැනකදී වලින් දෙන සින්දුවක් අහන්න ඕන හොඳම වෙලාව. අනිවාර්යයෙන්ම අපි සින්දුවක් කියමු දැන් ආයේ මූඩ් එක. මම ඉස්සර අර ඉස්සර ඉඳන් මම කිව්වනේ අර මම ඒකත් අද කියන්නේ අර ඔය වොයිස් වෙනස් කළා දැන් නම් මම එහෙම කියන්න ඇත්තටම ආස නැහැ බොරු කියන්න ඕනේ. ඉතින් අර ඒ වුණාට මේ දැන් පොඩි වෙනස්කකට අර ශැගීගේ සින්දුව කියමු එහෙම කියමු එහෙම කියමු චුට්ටක් හරි අපි කියමු Girl, you're my angel, you're my darling angel, closer than my peeps you've heard of me, baby. Shorty, you're my angel, you're my darling angel, girl, you're my friend when I'm in need, lady. Love is one big party when it's still young, but it's gonna have it back when it's all done. It's all good even a little out of the band. Can't be a fool, son. What about the long run? Looking back, shorty, always a mention. Say me not giving them much attention. If I did to my incarceration, the bonus of the nation, my appreciation. දැන් සංගීත ශ්‍රේෂ්ඨයි. ඔයා කැමති පෞද්ගලිකව කැමති ගායකයෙක් ඉන්න පුළුවන්නේ. Yes sir. එතකොට අපි ඒ ගායකයෙක් ගැටුවා කැමතිම ගීතයක් හරි වෙන කෙනෙක්ගේ අපි කියමුද? හරි. වැද්ද කියන්නේ. ආසම දෙන්නේ. කවුද කැමති ගායකයා මුලින්ම කියලිමු. මගේ ලංකාවෙන් ගත්තම හීරෝ තමයි රූකාන්ත ගුණතිලක මහත්මයා. අහහ. එතකොට මම යාග සින්දුවට තස යට තස මම ආසම ගායකයා තමයි අමල් පෙරේරා. අමල් පෙරේරා. හරි. හරි. අපි අමල් පෙරේරා කිව්වා. ඒ වොයිස් එක හાર્ට් ටචින් වොයිස් එකක් ඒක. ඒක සුපර්බ් වොයිස් එකක්. එන් නදීමාන් අපි නම් අමල් පෙරේරායගේ නදීමාන් නදීමාලුත් සේම්. අපි නම් අමල් පෙරේරායගේ සින්දුවක් කියමු නේද? කියමු. නැත්නම් ඔයා කැමති එකක් කියන්න. ඊනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අත ගැවුවා හීනයක් ගමේ හිත කීවා යාගේ වතා කිය मनेज
මනේජ් මල්ලිමයි දෙන්න සම්බන්ධලා ඒ වැඩි කරා මනේජ් මල්ලි නියමිට සිංක් කරලා තිබ්බා ඒක ලස්සන සි කියලා තිබ්බා දෙන්නම දෙන්නම වැඩි ලස්සන කරලා තිබුණා අපේ ශායිතුන් පවා සිනහ අතලේ සින්දුව යනවා thank you අනිවාර්යෙන්ම ශායිතුන්තුනි ප්ලේ වෙන සින්දුවක් ඒක මේ ඇත්තරම දැන් රටේ පවතින වාතාවරණය ඇත්තරම ලොකු අපි ගැඹුරු තැනක දැන් ඉන්නේ ඔව් ोनेमकियां එතකොට දැන් මම උනන් මම කියන්නේ දැන් මම මාස්ක් එකක් දානවා මම මාස්ක් එක අනිවාර්යෙන් දානවා දැන් මේ මං තනියම මේලා තනියම නිසා නැත්තම් මම මේ ෆෝන් එකට කතා කරන්නේ මාස්ක් එකක් දාලා මම උනන් දැන් මේක උනන් මම මාස්ක් එකක් දාලා මේක දාන් තමයි මං කොහරි ගියොත් යන්නේ කවුරු කතා කරත් මං ගලවන්නේ නැහැ දැන් පව් ගේට් එකේ වෙරින් සිබ්බ වෙලාවේ මේ සෙට් එක ගන්න ආපුවම ඉතින් ගොඩක් අයට කියනවා ආයි මාස්ක් එක පොඩ්ඩක් මං කොහරි මල්ලි සමා වෙන්න ගලවන්න බෑ ප්‍රශ්නයක් නෑ නෑ අපි මෙහෙම අපිට අවුලක් නෑ ඔයා ගලවන්නකෝ අපිට එහෙම කොහොමද කියන්නේ එහෙම එම කියන්න බෑ නිසා තමන් පරිස්සම් වෙන්න මම කියන්නේ මූලික දේ කාටක්වත් බැන බැන යන්න එපා ගොඩාක් වැඩි වෙනවා ඒ ගැන කතා කරලා දැන් නෑ ඒ නිසා කාටක්වත් බැනලා කරලා ගිහිල්ලා හරියන්නේ නෑ අපි පරිස්සම් වෙන්න පුළුවන් තරම් එච්චරයි මම කියන්නේ අපි සබන් දාලා අත්ෝදනේවද මාස්ක් එක දාගෙන ඉන්නේවද කායක් හරි කතා කරලාදී අදාළ පරතරේදීයන් කතා කරන එකද ඒ දේවල් සෞඛ්‍ය නීති රීති කොටාෂ දීලා දෙනවනේ ඕක බුදුහාමුදුරන්ගේ ඉඳන් කියලා දිනවනේ අපේ අයහප වැරදි මේ සෞඛ්‍ය පුරුදු ගැන ඉතින් ඒ නිසා ඒව හරියට මේ හරියට ක්‍රියාත්මක කරලා පරිස්සම් වෙන්න කියලා තමයි ඉල්ලන්නේ මොකද දැන් නම් කියන්න බෑ කියන්න බෑ මම සමාහට මේ ලයිව් එක කතා කරන අන්තිම පාර වෙන්නත් පුළුවන් කියන්න බෑ මට එහෙම ජීවිතේ මෙහෙමයි කියන්නේ ටාගට්ස් දෙන්න පුළුවන් මනුස්සයෙක්ට ඉතින් ඒවට අපි හැමදේට මූණ දෙන්න බෑනේ අනිවාර්යයෙන්ම සමාහයට මම මේ කියන්නේ මම ඕගොල්ලෝ නම් මා දකින බොහොම ස්තුතියි අපි දැන් කාල වේලාව හරස් වෙලා තියෙන අපිට ලයිව් එකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා මේ ඉතින් බොහොම ස්තුතියි ශාවි පන්දු කරගත්ත එක ප්‍රෝග්‍රෑම් එකේ මොකද අවුලක් උන්නේ නැහනේ මගෙන් ඒ කියන්නේ නේද එහෙම ප්‍රශ්නයක් නැහනේ අනේ කිසිම අවුලක් නැහැ කිසිම අවුල නැහැ මේ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් කරනවා මං හිතනවා නිවාඩු පාඩුවේ මේ කමෙන්ට්ස් කියව ගන්න පුළුවන් වෙයි ඔය නිවාඩු වල ලයිව් එක උනාට පස්සේ කමෙන්ට්ස් ටික කියව ගන්න මම බොහොම ස්තුතියි රිප්ලයි එකක් දාන්න මම බල්ලා අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේම කියන්න ඕනේ ඔයගේ හරි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සංගීත ශ්‍රේෂ්ඨය වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඩිල අවසාන මොහොතේ ඔයාලට මතක් කරන්න විශේෂ කට්ටියක් ඉන්නවා නම් අපි අවස්ථාව ලබා දෙනවා ඔයාගේ ඔයාලට ගරු කරන්න අවශ්‍ය කරන හිතේ යම්සි චරිත ඉන්නවා නම් ඒකන මතක් කරන්න අවසාන වශයෙන් ඉතින් ඒ කියන්නේ හැමෝම මතක් කරනවා මගේ රසිකයෝ කියන්නේ මට කියන්නේ මම කියලා චරිතයක් ඉන්නවා නම් බෑන්ඩ් එක ඊට පස්සේ මගේ රසිකයෝ ඉතින් ඒගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා ඒගොල්ලෝ මට කෝල් කරලා දුක සැපහනවා සමහරවිට මට කෝල් සමහරවිට මං ජීන් එක වගේ දාන්ස් කරන්න බැරි වෙනවා ඉතින් සමා වෙන්න ඒගොල්ලන් මතක් කරනවා මගේ බෑන්ඩ් එක ගැන මතක් කරනවා මගේ පවුල මගේ වයිෆ් මගේ බබා එයාත් අම්මා තාත්තා අයියා මල්ලි සේරම මතක් කරනවා ඉතින් කිනෝකේ සියලුම දෙනා මතක් කරනවා හැමෝට හැමෝගෙම ඉල්ලීමක් කරනවා වැඳලා කියන්නම් වැඳලා කියන්නම් මේ සෞඛ්‍ය නීති වලට අනුගත වෙලා සෞඛ්‍ය නීති හරියට ක්‍රියාත්මක කරලා ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න පරිස්සම් ඉන්න පරිස්සම් ඉන්න පරිස්සම් ඉන්න හයි කෝල්ස් ගැන මොකද හිතන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන වට මොකද හිතන්නේ නියම පන්නේ ගැන ප්‍රෝග්‍රෑම් එක මොකද දැන් මට සමහර ප්‍රෝග්‍රෑම් වලට ගියාම එක එක තැන් වල මේ හරි සමහර මම ටයිට් මම ස්ට්‍රෙස් ඉන්නේ يعني මට දැන් මේකේ මන් දන්නේ නැහැ මම මා රිලැක්ස් මම මේ ගේම් එක හරි ෆන් ඉතින් නියම රෝගෑම් එකක් ඔය දෙන්නා එක රස්සෙන්ඩ කරනවා ඔය දෙන්නම තමයි ගැලපෙන්නේ ඔක සුපර් හරි පතන ඔය දෙන්නා බොහොම ස්තුතියි යුරෝස් අපි දැන් මේ මම ආදරේ වාගේ රසිකයන් ඒ කියන්නේ මේ
ඕගොල්ලෝ නිකන් අර මවාගත්ත දෙයකින් නෙමෙයි ඔය කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ හරි නැචරල් ඔය දෙන්න කතා කරන්නේ නැචරල් එහෙම තමයි වෙන්න ඕනේ එතකොට හරි සරලයි මේ සරලයි අර මොකද්ද කියන්නේ සරලයි හරි ලේසි එමනම් රෝස් බොහොම ස්තුතියි කරන කියන හැමදේම ලස්සනට පිළිවෙලට කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඒ වගේම තමයි ඉස්සරණ ඉක්මනින්ම ප්‍රසංග වේදිකාවේදී අපිට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ආයත අපිෂා අපිත් එක්ක හම් වෙන්න අපිට ලයිව් දකින්න පුළුවන් වෙන කතා බහ කරන්න පුළුවන් වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අයියේ මට මේ මං සමාවිල මම මේ ප්‍රෝග්‍රෑම් එක දිනුදු මල්ලි කලින් ලංගි කතා කරන්න මට එන්න කියන්නේ මට මං වැඩත් එක්ක සමාවට මට මිස් වුණා සමා වෙන්න ඒකට අදපත් ඕගොල්ලන්ගේ දෙයකට බෑ කියන්නේ ඕනලා කතා කරන්න අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඒ වගේම මේ වෙලාව අපේ ලයිව් එක බලන් ඉන්න අපිට කමෙන්ට් කරපු ලයික් කරපු ෂෙයාර් කරපු හැමෝටම thank you so much අමතක කරන්න එපා අපේ ලයිව් එක ෂෙයාර් කරන්නත් එහෙනම් ඉතින් ගිහින් යන හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ ගොඩ ආරියක් මම ටීනා එකෙන් මජා වෙන්න ඕන රෝස් අර ගියවා ජය වේවා මම ඩිලන් ටීනා ඒ බයි